අපි ආරම්භයේදී කිව්වාගේ අද දවසේ වැදගත්කම් කිහිපයක් තිබෙනවා කවි දිනය රූකඩ දිනය ඒ වගේම ලෝක ඩවුන් සින්ඩ්‍රෝම් දිනය මේ ඩවුන් සින්ඩ්‍රෝම් තත්වය පිළිබඳව අපි දකිනවා සමාජයේ ලෝකයේ රටේ වර්තමානයේ ටිකක් කතා වෙනවා පුංචි දරුවෝ ඉපදුනායින් පස්සේ ඔවුන්ගේ අවශ්‍යතා ඔවුන් ප්‍රතිචාර දක්වන විදිහ සමාජයේ සාමාන්‍යයෙන් අපි අපේක්ෂා කරන මට්ටමට වඩා ටිකක් අඩුවෙන් තිබුණට ඔවුන් සෙමින් වර්ධනය වෙන දරුවෝ ඩවුන් සින්ඩ්‍රෝම් තත්වයෙන් පසු වන දරුවන්. ඉතින් අද ලෝක ඩවුන් සින්ඩ්‍රෝම් දිනේදී අපි මේ පිළිබඳව කතා කරන්න තීරණය කළා. විශේෂයෙන් සමාජයේ එදා මෙදා තුර මවකට කොතරම් වටිනාකමක් දුන්නද? මවකගේ ගති පැවතුම්, ඇවතුම් පැවතුම් ජීවිතයට මුහුණ දෙන ආකාරය ප්‍රශ්න හඳුර ගන්න විදිහ ප්‍රශ්න වලින් පලා නොයමින් සමාජයටත් ආදර්ශයක් වෙමින් ඊට මුහුණ දෙන ආකාරය ඈත මෑත අම්මගේ ලක්ෂණ අපි ඕන තරම් කතා කරනවා. එහෙම මවකට අපි අද ආරාධනා කළා ඇය නමින් කුමුදු අඹගහවත්ත මහත්මිය. අයබෝවන්. අයබෝවන්. අද ලෝක ඩවුන් සින්ඩ්‍රෝම් දිනේදී තිදරු මවක් වන ඔබට අපි කතා කරේ. අපිට පේන්නත් ඉන්නවා ලොකු දුවෙකුයි ඊට පස්සේ වයස අවුරුදු 9ක පුතෙකුයි මේ දකින පුතා ඩවුන් සින්ඩ්‍රෝම් තත්ත්වයේ නිසා අම්මා කෙනෙක් විදිහට ඔබ සමාජයටත් ආමන්ත්‍රණය කරමින් බොහොම කාරුණිකව ඒ දරුවන්ට ප්‍රතිචාර දක්වමින් හැඩ ගැහෙන්නේ කොහොමද කියලා අපි දැක්කා. ඊට වයසින් අඩු පුංචි දියණියෙකුත් ඉන්නවා. අපි ආරම්භයක් විදිහට කතා කරොතින් මේ නමින්ම අපිට හුරුයි අලුතෙන්ම අර්ථ දක්වීම් හඳුන්වා දීම් කරන්න නැතුව ඩවුන් සින්ඩ්‍රෝම් දරුවන් කියන්නේ කවුද කියලා අපි හැමෝටම පැහැදිලි වෙන්න අපි පුංචි අදහසක් ඔවුන්ගේ ස්වභාවය අනුව කියලා ඉමු. ස්වභාවය අනුව අපි සාමාන්‍යයෙන් මවගෙන් සහ පියාගෙන් ලැබෙන ජානවලින් 23ක් 23ක් එකතු වෙලා අපිට 46ක් හැදෙද්දී මේ දරුවන්ගේ 21 වෙනි ජානය කොටස් තුනකට බෙදෙනවා. අපේ බෙදෙන්නේ දෙකකටයි බට් මේගොල්ලන්ගේ කොටස් තුනකට බෙදෙනවා. ඒ කොටස් තුනකට බෙදීම නිසා තමයි ට්‍රයිසෝමි 21 කියලා මේ දරුවෝ මෙහෙම වෙන් කරලා හඳුනන්නේ ඩවුන් සින්ඩ්‍රෝම් කියලා. ඒ වගේම මේ දරුවන්ගේ ලොකු වෙනසක් මම දකින්නේ නැහැ මවක් හැටියට. මොකද පොඩි පසුබෑමක් තියෙනවා. හැබැයි ඒ දරුවොත් අනිත් දරුවොත් අත්තටම අපිට පත් කරගන්න බැරි කමක් නැහැ මහන්සි වුණොත්. දැන් මේ ඔබත් මවක් සාමාන්‍යයෙන් දුවල පැනලා ඇවිදලා දඟ කරලා හැදෙන දරුවෝ දෙන්නෙක් දකිනවා. තුන්වෙනි දරුවත් අපිට එහෙම පේන්න තියෙනවා. ඔබ කියනා වගේ අර දරුවන්ගේ මට්ටමට හිමින් වුන් එමින් ඔහුත් එමින් ඉන්නවා කියන එකද ඔබ කියන්නේ? ඔව්. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ බිහේවියර්ස් ඒගොල්ලන්ගේ තියෙන විදිහ ඒකට අපි අධ්‍යාපනය හරි හැටියට එකතු කරොත් අපිට ඒගොල්ලන්ගේ අනිත් අය හා සමානව මේ දේ බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඒක මම ඇත්තටම අත්දකිනවා. මගේ අවට මගේ සමාජෙ මට ඒ දේ දකින්න පුළුවන්. ඒ දේ මට ඇත්තටම මම කියන්නේ එහෙම පුළුවන් කියලා. දැන් මේ ඔබට හිතන විදියට සාමාන්‍ය දරුවෙකුයි ඩවුන් සින්ඩ්‍රෝම් දරුවෙකුයි වෙනස් කරලා හඳුන ගන්න හේතු විදියට අම්මා කෙනෙක් විදියට ඔබ දකින්නේ ඔබ කියනවා එහෙම නෑ ඕ එක හා සමානයි කියලා. ඒ තලේ ඉඳලා තමයි ඔබ දරුවෝ තුන්දෙනාටම මේ ප්‍රතිචාර දක්වන්නේ කියලා අපිට පේනවා. නමුත් සමාජයට එහෙම හිතෙන්නේ ඇයි ඔබට දැනෙන විදියට? මේගොල්ලන්ගේ පෙනුම. මොකද එකක් පළවෙනිම දේ ඒගොල්ලන්ගේ පෙනුම. හැබැයි ඒකත් වෙනස් කරන්න පුළුවන්. එයාලගේ හෙයා ස්ටයිල් එකෙන් එයාලගේ ඇඳුම අඳින විදිහෙන් මම කවදාවත් ඇඳුමක් ගනිද්දී වුණත් මොන දේ ගනිද්දී වුණත් අතට අහු වෙන එක මගේ බබාලට මම ගන්නේ නැහැ. විශේෂයෙන්ම පුතාට. එයාට හොඳට ගැළපෙන මේ ෆැෂන් එකට ගැළපෙන මටත් වැඩිය මගේ හස්බන්ඩ් තමයි ඒක හොඳටම කරන්නේ. එයාට ගැළපෙන හොඳම ට්‍රෙන්ඩින් ඇඳුම්. ඒකෙන් අපිට පුළුවන් එයාගේ අර ලුක් එක වෙනස් කරන්න. හෙයා ස්ටයිල් එකෙන් ඇඳුමින් දාන ෂූස් දෙකෙන් සන්ග්ලාස් දෙකෙන්. ඒ කියන්නේ මම කියන්නේ අනිත් දරුවෝ දෙන්න කොහොමත් ඒතන ඉන්නවා. මගේ වැඩි ප්‍රයොරිටි එක එතකොට මම දෙන්නේ මගේ පුතාට. ඒකෙන් මට පුළුවන්. අනිත් එක මේ දරුවෝ හරි ආදරණීයයි. දැන් කවුරුරි කතා කරනවා නම් ආදරෙන් කතා කරනවා නම් මේගොල්ලෝගේ ආදරය අපිට දැනෙනවා. ඒගොල්ලෝ ඇවිල්ලා අනිත් එක මේගොල්ලෝ හරිම සංවේදී. පොඩි දෙයක් පොඩි වැරැද්දක් කරනවා නම් මේගොල්ලන්ට ඒක තේරෙනවා. ඒ වගේ හරිම මට ඒ දරුවෝ එක විදියට පේන්න හේතුව අර අනිත් අයත් එක්ක බලද්දි ඒගොල්ලන්ගේ පෙනුම ඒගොල්ලන්ගේ හැසිරීම රටාව වලින් අපිට සාමාන්‍ය පැත්තට පත් කරගන්න පුළුවන්. අම්මා කෙනෙක් විදියට ඔබට දරුවෝ දැනෙන විදිහනේ කිව්වේ. හැබැයි සමාජයට ගියාට පස්සේ හැම අම්මා කෙනෙකුටම අපි අම්මවම ගමු
හැම අම්ම කෙනෙකුටම එක විදිහට හැම දරුවම දකින්න පුළුවන් වෙලා තියෙනවා කියලා බැලුවම ඔබට අත්දැකීමෙන් කියන්න පුළුවන්ද? ඇත්තටම ඒක නම් නෑ කියලා තමයි මට කියන්න වෙන්නේ. මොකද මම බබා එක්ක එළියට යනකොට මම බබාව ගෙදර තියලා යන කෙනෙක් නෙමෙයි. මම අපි යන ඕන තැනකට අපි බබාව එක්කගෙන යන කෙනෙක්. හැබැයි ගොඩ දිනෙක් බලනවා බබාව ගෙද කරදරයි ගෙදර තියලා යන්න. මම එක්කගෙන යනවා කියන්නේ මගේ කන්ෆිඩන්ට් එකෙන් මම අරගෙන යන්නේ. එනවා දෙයකට මූණ දෙනවා කියලා හිතගෙන. දැන් බබාව මම දවසක් පාක් එකට එක්කගෙන යනවා. පාක් එකට එක්කගෙන ගියපහම අර අනිත් බබාලා අගේ අම්මලා ඔයා මෙහාට වෙන්න යත් එක ප්ලේ කරන්න එපා කියන එක මට ඇහෙන්න මට කියනවා. හැබැයි එතකොට මම ඊට කලින් එයාගේ ළඟ ගිහින් හිට ගන්නවා. හිටගෙන කියනවා නෑ. You come and play with me here. කියන්නේ එයාට කවුරුත් නෑ ගන්නට තමයි ඒගොල්ලෝ සරකන්නේ. සමහර විට සමහරක් තැන් වලදී මේ දරුවංග ඔයාගෙන් එහාට වෙන්න ඈත් වෙන්න කියලා කියන තැන් හරියට මම දකිනවා. ඒ අත්දැකීම මට හරි ගොඩක්ම දිනවා සමාජයේදී. මම හිට ගැනීම මත එයාට ඒක නැති වෙන අවස්ථාවක් තියෙන එකක් මම ගුරුවරයක් වීමත් ඒකට බලපාන නැති මම ගොඩ මම ඉන්න සමාජයේ බොහෝ දිනක් මම දකින නිසා මෙයාට ලොකුට ඒක දැනෙන්නේ නැහැ. හැබැයි මගේ සමාජයේ ඉන්න අනිත් දෙමව්පියන්ට ওই ප්‍රශ්නේ මට වැඩි තියෙනවා. මම ඇත්තටම පුළුවන් නම් මං කියන්නෙත් ඒ දරුවෝ දිහා තමන්ගේ දරුවෝ දිහා වගේ බලන්න. පොඩි වෙනසක් ඇති. ඒ වෙනස ලොකුට දකින්න එපා කියලා තමයි මං කියන්නේ. දරුවන්ව වෙන් කරන්න සමාජයේ ඕන කෙනෙක් වෙන් කරන්න ලැබෙන ප්‍රතිඵලය මොකක්ද කියලා අපිට පේන්න තියෙනවනේ. හැබැයි වෙන් කරනවා වෙනුවට එක්කරගෙන යන්න ගියොත් සමහර වෙලාවට තියෙන පරතරයන් අඩු කර ගන්නත් පුළුවන්. අම්මා විදිහට ඔබ කියන්නේත් ඒක සාමාන්‍ය දරුවෝ. ඒ කියන්නේ මේ දරුවවත් සාමාන්‍ය දරුවෝ එක්ක නේද පාසල් යවන්නේ? ඔව් ඇත්තටම මගේ පාසල මම ගන්නනි පෞද්ගලික පාසලක මගේ පාසලේ ඒ දරුවනුත් ඉන්නේ සාමාන්‍ය පන්තියේ සාමාන්‍ය දරුවොත් එක්ක. මම මගේ දරුවෝ මගේ පවුලේ හැමෝම වාසනාවන්තයි. මගේ පාසලේ ඉන්නා වගේ විදුහල්පතිනියක් ගුරුවරු හැමදෙනා අනිත් එක දෙමව්පියෝ ඒ සමාජයේ මෙයාලා හොඳට පිළිගන්නවා බලාගන්නවා. මම නැති වුණත් මට බබාවේ ස්කූල් යවන්න බැරි කමක් නැහැ. මොකද ඒ හැමෝගෙම ආරක්ෂාව තියෙනවා යාට. ඒ වගේම සාමාන්‍ය පන්තියක වැඩ කරන විදිහට සාමාන්‍ය පන්තියේ සාමාන්‍ය දරුවොත් එක්ක වැඩ කරන්න බලා ස්පෙෂල් යුනිට් කියලා වෙන් කරලා ඒගොල්ලෝ කෝන් කරලා තියන්නේ. මොකද ඒ ස්පෙෂල් යුනිට් එකකට බබෙක් දැමීම තුලින් මම හිතනවා මේ දරුවෝ ගොඩක් ඉමිටේට් කරනවා. ඒ කියන්නේ වැරදි තැනක යා හිටියොත් සාමාන්‍ය ජීවිතයේ දරුවෝ වැරදි දකිද්දි වැරදි වලට යොමු වෙනවා වගේ අර හරි ප්‍රොසීඩියර් එකකට හරි තැනකට දරුවෙක් දෙයක් දැක්කොත් ඒක තමයි මේගොල්ලෝ ෆලෝ කරන්නේ. හරි දෙයක් එක සැරයක් කියලා දුන්නොත් ඒක හොඳට මතක හිටිනවා. දැන් ගෙදර වුණත් අපි ෂූස් ගෙනියලා හැමතැනම ගැලෙව්වොත් මෙයා තමයි ඇවිල්ලා කියන්නේ අම්මා you keep your shoes here not here. එයා තමයි ගිහිල්ලා හරි තැනින් තියන්නේ. මොනා හරි වැරදි තැනක තිබුණොත් එයා තමයි ඒ ටික හරි විදියට කියන්නේ. පිළිවෙලකට හැදුවොත් මේ දරුවා ඇත්තටම පිළිවෙලකට හැදෙනවා. මගේ පාසලෙන් මෙයාට ඕනවටත් වඩා ඒ දේ ලැබිලා තියෙනවා. මං දැන් ගෙදර සමාජයේ වැළුවොත් එතකොට ඒ පුතා ඉන්නේ පිටිපස්සේද ඉස්සරහින්ද? පළවෙනිම ඉස්සරහින්ම ඉන්නේ යා තමයි. මොන දේ කරන්න කියත් අපේ පළවෙනි තැන දෙන්නේ යාට. මේ සමහර වෙලාවට දෙමව්පියෝ ඩවුන් සින්ඩ්‍රම් ලක්ෂණ සහිත දරුවෝ ඉන්න දෙමව්පියෝත් දරුවව ටිකක් ඉස්සරහට ගන්න කම්මැලි, දරුවව ගන්න කැමති නැහැ, පැත්තකින් තියන්නේ, හංගලා තියන්නේ. අර ඔබ කිව්ව වගේ ඒ දරුවෝ මගහැරලා යන්න උත්සාහ කරනවා. පේන්නේ දී ප්‍රජාව ඇතුළේම. එහෙම එකක් තියෙනවා ඇත්තටම. එහෙම තියෙන එක හේතුවක් තමයි ඒ අම්මලාට අවස්ථාවක් නැහැ. අවස්ථාවක් නැහැ කියන්නේ දැන් මට මගේ පාසල තියෙනවා වගේ ඒගොල්ලන්ට යන්න පාසලක් නැහැ. ගොඩ තැන් වලින් මමත් ඇත්තටම පළවෙනි වතාවට මම මගේ පුතාව වෙන පාසලකට දාන්න හැදුව මට ටිකක් කලින් මෙයාව උගන්වන්න ඕනේ කියලා. එහෙම උගන්වන්න මම දාන්න යනකොට ඇප්ලිකේෂන් එක දීලා ගෙදර එන්න කලින් මට කෝල් එකක් එනවා. ඔයාගේ බබා ඩවුන් සින්ඩ්‍රෝම් අපිට හොයාගන්න බෑ. පළවෙනි රිජෙක්ෂන් එක මගේ ආවේ ඊට පස්සේ මම ඇත්තට මම හස්බන්ඩුයි අපි දෙන්න තීරණය කරන්නේ අපි කොහොම හරි මෙයාට උගන්වනවා. ඊට පස්සේ ඇත්තට මගේ පාසල මම බබාව ඇක්සෙප්ට් කරා. අවුරුද්දේ මාස 7න් මම බබාව ස්කූල් එකට ගෙනිච්චා. හැබැයි අනිත් අම්මලාට ওই අවස්ථාව ලැබෙන්න අවුරුද්දේ මාස 7න් අරන් ගියා. අවුරුදු මාස 7න් අරගෙන ගියා මම. ඊට පස්සේ සාමාන්‍යයෙන් මේ ප්ලේ ගෲප් දාන්නත් අවුරුදු දෙකක් දෙකමාරක් වෙනකන් සමහර අය ඉන්නවනේ. මට ඒ අවස්ථාව මගේ පාසලෙන් දුන්නා. මොකද මෙයාගේ ඉන්න තත්ත්වය මත. එයාව අඳුරගත්තේ කොයි කාලෙද? වයස කීයද විතරද? ඇත්තටම මම මෙයාව ඩවුන් සින්ඩ්‍රෝම් කියලා අඳුරගන්නේ මෙයා ඉපදුනටත් පස්සේ. මම දන්නේ නැහැ ඇයි කියලා. මෙයා නිරෝගී දරුවෙක් කියලා තමයි අපට හම්බුනේ.
වෙන දෙමාපිය වගේම මෙයාව වෙන පාසලකට දාන්න රජේ පාසලකට දාන්න ඔය කියන විදියට අපි ඔප්පු හදලා ඒ වගේ ජනප්‍රිය පාසලකට දාන්න පුතා හිම ඔක්කොම ලෑස්ති කරලා තිබ්බේ එක සැරේම හදිසියෙන් මෙයාට හැදුනා බඩේ අමාරුක් නිදිගටම ඩයරියා එකක් ඒ දවස්වල තිබුණා මේ ඩොක්ටර්ස්ලා ස්ට්‍රයික් කොහෙවත් නැහැ ඩොක්ටර්ස්ල එකම එක ඩොක්ටර් කෙනෙක් හිටියා ඒ ඩොක්ටර් ළඟට අරගෙන ගියා මම දන්න තරමින් ඒ ඩොක්ටරට මේ වගේ බබෙක් ඉන්නවා හෝ එයා ඒ බබාලා ගැන දන්න කෙනෙක් බබාට බෙහෙත් දෙන්න නැතුව ඇහුවේ මේ අම්මේ මෙයා මොකක් හරි විශේෂයක් තියෙනවා නේද අපි කිව්ව නැහැ කියලා මට හිතෙනවාත් බැලුවා පොඩි පොඩි වෙනස්කම් තියෙනවා චෙක් කරලා බලන්න කියලා අන්තිමට අපි DNA එකක් කරන්න උනා අපිට DNA එකක් කරාට පස්සේ තමයි ඉපදිලා මාස 6කට පස්සේ මෙයා ඩවුන් සින්ඩ්‍රෝම් කියලා දැන්නේ මොනවා කරන්නද කියලා හිතාගන්න බැරි වුණා ඒ කියන්නේ දැන් හොඳට අපි කියලා හම් වෙනවා මෙයා ඩවුන් සින්ඩ්‍රෝම් කියනවා අපිට ඒ දරුවගෙන මොනවද කරන්න කියලා හිතාගන්න තැනක් නැහැ ලංකාවේ මම දන්නේ නැහැ හොස්පිටල් එකකින්වත් කවුරුත් මෙයාට මොකද කරන්නේ මෙයාට මොනවද තින් ට්‍රීට්මන්ට් එහෙම කියන්නේ කෙනෙක් අපිට හිටියේ නැහැ අපි හරි අසරණ වුණා පස්සේ ඔබටම හොයාගෙන යන්න වුණා අනිවාර්යෙන්ම මම හෙව්වා කොහොමද හෙව්වේ හෙව්වා ඊට පස්සේ මම ඇත්තට Google එක මට පුදුම උදව්වක් YouTube එක මට ලොකු උදව්වක් කරා මම ඇත්තටම ලංකාවේ හෙව්වට ගොඩ දෙයක් මට හම්බුනේ නැහැ හැබැයි world search කරද්දි මට එනවා ඊ ළමයින්ට මොනවද තියෙන්නේ මොන වගේ තැනක්ද මොන වගේ පහසුකමක්ද තියෙන්නේ පුදුම පහසුකම් තියෙන දරුවෝ ටිකක් හැබැයි ලංකාවේ එහෙම තැනක් හොයාගත්තේ මට එක සෙන්ට එකක් හම්බුණා අදටත් මම ඒ සෙන්ට එකත් එක්ක වැඩ කරනවා අපි මේ ළඟදිත් වැඩ කරා ඒ හැම දෙයකම ඒගොල්ලෝ ඉන්නවා එතෙන්ට ගියහම ඒගොල්ලොත් සතියට දවසක් මේ දරුවන්ට occupation therapy එහෙම දෙන තැනක් එතෙන්ට ගියා මම එතෙන්ට ගිහලේ බබාගෙන් මම චූටි චූටි දේවල් ඒ හැමෝගෙන් ඉගෙන ගත්තා මට පුළුවන් දේවල් එයාලට ෂෙයා කරා එයාලට පුළුවන් දේවල් මම මට පුළුවන් දේවල් ගත්තා ඊට පස්සේ මට කිව්වා හොස්පිටල් එකට යන්න කියලා එයාගේ ටෙස්ට් එකක් කරන්න මම ගියා පෝලිං තියනවා හරි ඈතකට මේ අම්මලා එනවා මං හිතන්නේ අපි ඉන්නේ ගාල්ලේ එතකොට ඒගොල්ලන් එනවා අර ඇම්බිලි පිටියේ කතරගම හොඳට ඉන්න මිනිස්සු ඉස්සරහා යනවා අර අම්මලා රෑ ඉඳලා ඇවිල්ලා පෝලිං වල කොනේ මං දන්නේ නැහැ මානුෂීයත්වයේ දේනවද කියලා අර අම්මලා දෙන්නේ නැහැ එහෙම අපිත් පෝලිමේ දැත මම යාගේ ටෙස්ට් එක කරගත්තා ටෙස්ට් එක කරගෙන නර මට ඔකියුපේෂන් තෙරපි වලට යන්න මෙතෙන්ට ගියා මට ඒක ඇක්ටිවිටි එකක් දුන්නා බබාට කරන්න ඒ බබාට ඇක්ටිවිටි එක දීලා මට කිව්වා මේ මාස 3කින් එන්න මට දැන් ඒක මට හිතා ගන්න බෑ චූටි ඇක්ටිවිටි එකක් මාස 3කින් බබෙක්ගේ කියන්නේ මට තේරෙනවා මම අනිත් ළමයිත් එක්ක වැඩ කරද්දි මට මේ ළමයිගේ සංවර්ධනයට අපි සමහරට වන්ස් අ වීක් වගේ එනවනේ يعني ඊළඟ ඇක්ටිවිටි එකටද මාස 3කින් එන්න කියන්නේ ඔව් මාස 3කින් ඊට පස්සේ මම එයාගෙන් ගිහිල්ලා ඇහුවා මේ ඇයි මට මාස 3කට එක ඇක්ටිවිටි එකක් දෙන්නේ කියලා අයියෝ මෙයාගෙන් මොනවද බලාපොරොත්තු වෙන්නේ කියලා මගෙන් ඇහුවා කන්න බොන්න දීලා බලා ගන්න කිව්වා බබා මම ඊට පස්සේ ගියේ නැහැ මම ඇත්තටම ගියේ නැහැ එතෙන්ට මම ඊට පස්සේ කියන්නේ එතනත් ප්‍රතික්ෂේප වීම එතනත් ප්‍රතික්ෂේප වුණා ඊට පස්සේ එක තැනකදී මට ස්පීච් තෙරපිස් කෙනෙක් හම්බුණා එයා හරිම හොඳයි මුලදීම පටන් ගන්න ඊට පස්සේ පටන් ගනිද්දී එයා ඇත්තටම මගේ පොඩි සංවර්ධනයක් කරගෙන පටන් ගත්තා මගේ වෙලාව වෙන්නේ නැති එයාට අප්‍රෝඩ් යන්න වුණා ඊට පස්සේ මට එහෙම කෙනෙක් ලැබුණේ නැහැ මම ගියා කීප තැන්වල ගියා මට යද්දි මට තේරුණා මම සාමාන්‍යයෙන් පාසලේ කරන වැඩ කටයුතු තමයි මේගොල්ලෝ මේ පැයකට චුට්ටක් අරගෙන ඒ ගන්න ගාන ඒක සාධාරණද කියලා මට හිතෙන දැන් ගොඩක් වුණා. එතකොට මට මේ විදිය නම් මටත් වැඩි දවසේ ආදායම හොයාගන්න මහන්සි වෙන මිනිස්සු ඊට වැඩි බොහොම يعني හරි අමාරුයින් තමයි ඒටි කරගන්න බෑ. ඒක නිසාම තමයි අර ඔබතුමා මගෙන් කලින් එහේ මේගොල්ලන්ට අනිත් අයට වගේ සලකන්න බැරි වෙන අවස්ථාව උදා වෙන්නේ. සාමාන්‍ය පාසල කෙනෙකු දරුගේ අවශ්‍යතාවයන් ටික මූලිකව සපුරලා මෙයාට ලොකු ගාණක් වියදම් කරන්න සාමාන්‍ය කෙනෙකුට අමාරුයි. ඒ නිසා ඒක නිසා තමයි අර මේගොල්ලන්ගේ ගොඩක් අයිසොලේට් වෙන්නේ. ඒගොල්ලන්ව පැත්තකට වෙන්නේ කොන් වෙන්නේ. ඒක සමාජයේ මේගොල්ලෝ පිළිගන්නව නම් ඕක තව ටිකක් දුරට අපිට පුළුවන් අපිට සමාජගත වෙන්න ටික හරි. ගොඩක් තැන්වල මේ තියෙන රිජෙක්ෂන්ස් මේ හැමදේමත් එක්ක සමාජයේ මේ වගේ දරුවෙක් හදාගන්න එක ඇත්තටම ලොකුම මේ අපිට ලොකු ටාගට් එකක් ඒක. ඒක කරගන්න අමාරු. ඔව් දැන් මේ අර ඔබට කිව්වේ මේ දරුවගෙන් මොනවද බලාපොරොත්තු වෙන්නේ? ගෙදර ගිහිල්ලා කන්න බොන්න දීලා තියන්න කියලා කිව්වා. හැබැයි ඔබ කතා කරනකොට කියන ඔබ වැරදි තැනින් සපත්තුව ගලවලා තිබ්බොත් ඩවුන් සින්ඩ්‍රෝම් කියන දරුවා තමයි ගිහිල්ලා එතන වැරදි හරි තැනින් තියන්න කියලා කියන්නේ. දැන් මෙතනත් මට පේනවනේ මේස දෙකක වාඩි වෙලා ඒ දෙන්න වැඩ අයියයි නංගි දෙන්නම තම තමන්ගේ වැඩ. හැබැයි බැලු බැලමට වෙනසක් පේන්නේ නැහැ. සමාජයේ එහෙම ඩවුන් සින්ඩ්‍රෝම් දරුවෙක් දැක්කොත් වෙනසක් පේනවා. ඔබේ මහන්සියෙන්ද මේ වෙනස ඒ පරතරය අඩු කරගන්න. ඇත්තටම. එතකොට මේ අම්මලා තාත්තලටත් මේ පණිවිඩයම දෙන්න වෙයි සමහර වෙලාවට.
ඇත්තටම මම කියන්නේ සමාජය අපි ප්‍රතික්ෂේප කරයි බබා ප්‍රතික්ෂේප කරයි ඒ කරනකොට වැටෙන්න හොඳ නැහැ මොකද Tamanට හිත හයිය තියෙන්න ඕනේ මගේ දබා වෙනුවෙන් හිට ගන්න මොකද මට අන්තිමට අපිට ඉන්නේ අපි විතර සමාජය අපි පිළිගත්තේ නැත්නම් අපිට ඉන්නේ අපි විතරයි ඒ තැන හදන්න බැරි වෙන්නේ නැහැ අපිට ඒ දරුව අපි ගෙදරම තියාගෙන හිටියොත් අපිට ওই தත්ත්වේ කොහොමවත් ඇති කරගන්න බෑ එතකොට මම දැනගන්න ඕනේ මට එක සැරයක් මමගේ වැඩසටහනකට යනකොට ඒ අම්මගෙන් බබා එක්කගෙන ඇවිල්ලා නැහැ අම්මා ඇවිල්ලා හිටියා මං ඇහුවයි අනේ මිස් එක්කගෙන එන්න බෑ මිස් බස් එකේදී මිනිස්සුන්ගෙන් බැනුම් අහන්න වෙනවනේ මෙයා කෑ ගහනවා මිස් එහෙම කරාම බෑ ඊට පස්සේ කොන්දොස්තරත් බයිනවා බබා අරන් බහින්න කියලා බනිනවා කිව්වා ඒ නිසා මම එක්කගෙන ආවේ නැහැ කියලා තමයි කිව්වේ එතකොට මං එදාට කිව්වා ඇයි මෙහෙම ඔයා එහෙම කරන්නේ ඔයා දරුවා වෙනුවෙන් හිටගන්න ඔයා කතා කරන්න මට වෙන යන්න කියලා නැත්තම් මං එන්නේ මේ බස් එකේ තමයි කියලා ඔයා කතා කරන්න තමන් කතා කරන්න ඕන තමන්ගේ දරුවා වෙනුවෙන් එහෙම කතා නොකරන තාකල් හැබැයි මම මගේ තියෙන මට මගේ මහත්තයත් හිටපු ගමන් බණින දේකුත් තමයි සාමාන්‍ය මම යන තැනකදී ඒ වගේ තත්ත්වයක් තිබුණොත් මම කතා කරනවා මට අදාළ නැහැ ඒ කියන්නේ මගේ කෙනෙක් නෙමෙයි හැබැයි මං එයාට කතා කළේ ඔහොම කරන්න එපා සමහර ලාට මම දකිනවා සමහර ළමයි උසුළු විසුළු කරන දැන් හරියට තියෙනවා මං කතා කළා කියනවා මේක මේ කරන වැඩේ ඔයා කරන දේ හොඳ වැඩක් නෙමෙයි මේ දරුවෝ මේ විදිහයි මේක කරන්න එපා කියලා මම කතා කළා දැන් මහත්තයත් කියනවා වෙලාවක ඔයා මේ කාගෙන් හරි බැනුම් අහලා තමයි නවතින්නේ මං කියනවා කමක් නැහැ මම හොඳ දෙයක් කරලා මම බැනුම් ගන්න ඒක නිසා මං හැම දෙමව්පියන් කෙනෙකුට කියන්නේ මේගොල්ල අපි ළඟට එන්නේ අපි ඒගොල්ල බලයි කියන බලාපොරොත්තුෙන් මං නම් කියන්නේ මේ මේගොල්ල අපි ළඟට එන්නේ වාසනාවට ඒකෙත් පොඩි කතාවක් තියෙනවා ඒක හොඳ හඳුනා ගැනීමක් ඒගොල්ල එන්නේ වාසනාවට වාසනාව මම කියන්නේ වාසනාවට හැබැයි සමාජය කියන්නේ වාසනාවට කියලා නෙමෙයි සමාජයේදී අපිට මේක අහන්න ලැබුණේ ඔය අම්මා තාත්තා කරපු පව් තමයි මේ ගෙවන්නේ පව් මේ ළමයා මේ අම්මා තාත්තගේ පව් ගෙවන්නේ කියලා එතකොට මං අහන්නේ ඒගොල්ල කන්න බොන්න දෙන්නේ නැහැ මගේ බබාට මම කියන්නේ ඒ බබා මගේ ළඟට එන්නේ මම එයාව ආදරෙන් බලාගන්නේ කියලා. අද මම මෙතෙන්ට එන්නේ. ඇත්තටම මම ජාතික රූපවාහිනියට බොහොම ස්තුතිවන්ත වෙනවා මේ අවස්ථාවට. මේ ඩවුන් සින්ඩ්‍රෝම් දරුවෙක් වෙනුවෙන් මේ වගේ ප්‍රෝග්‍රෑම් එකකට අපිට ආරාධනා කරපු එක ගැන. එතකොට මම මෙතන ඉන්නේ මං එහෙම හිතපු නිසා. එහෙම නැති වුණා නම් මං මගේ ගම අතහැරලා මං ආව වෙන මගේ බබාට පහසු තැනකට. නැත්තම් පන්සලට ගියත් මිනිසු තමන්ගේ ආගමික අධ්‍යයනය නෙමෙයි කරන්නේ දරුවෙක් ගියොත් ඉම්බල අනේ අර බලන්න රම්මගේ තාත්තගේ පවුනේ මේ බලන්න මේ ළමයට වෙච්ච දේ මගේ කනට ඇහිච්ච තැන් වැඩි ඒක මට විතරක් නෙවෙයි හැම දෙමව්පියන්ටම ඇහෙන දේ ඊට පස්සේ මේ අර මේ ළමගේ හැටි බලන්න අර කියන්නේ ඔය වගේ එන වචනත් එක්ක සමාජයේ අපි හැරිම කියන්නේ මට කියන්න බැරි තරම් අපි අපහසුතාවයට පත් වෙන දැන් තියෙනවා කොහෙට ගියා මම දේවෝපියන්ට කියන්නේ එහෙම වෙන්න එපා. හිතන්න අපිට හම්බුනේ වාසනාවට. අපිට ඒගොල්ලොත් එක්ක කරන්න බැරි දෙයක් නැහැ. අපිට ඒගොල්ලන්ට අධ්‍යාපනය දෙන්න පුළුවන්. ලස්සනට හදන්න පුළුවන්. හරි පිළිවෙලට. අනිත් මේ රස්සාවක් කරන්න දෙන්න පුළුවන්. බොහොම පිළිවෙලට අනිත් දරුවොත් එක්ක සමාන අවස්ථා දෙමින් හැබැයි එයාගෙන වැඩි ටිකක් අවධානය යොමු කරමින් එහෙම නින්නේ. ගෙදරක් තුල ඇත්තටම කොහොමද ඔබ හිතන්නේ? අර සාමාන්‍යයෙන් ලේසියෙන් කරන්න පුළුවන් දේ කරලා අමාරුවෙන් කරන්න පුළුවන් දේ පැත්තකට අමාරුවෙන් කරන දේ පැත්තකට තියනවානේ. ගෙදර ඇතුළේදී කොහොමද මේ දරුවන්ට ඔබ මේ ඒ අයට අවස්ථාව දෙන්නේ? මේගලන්ට ඇත්තටම අවස්ථාව දෙනවා කියන්නේ හැම තුන්දෙනාම ඉන්න එකට. මම මේ තුන්දෙනා වෙන් කරන්නේ නැහැ කොතනකදීවත්. තුන්දෙනාම නිදාගන්න එකට, කන්නේ බොන්න එකට. ඇත්තටම මම මේගොල්ලන්ට කවන්න එකට තුන්දෙනා වාඩි කරගෙන මම එකට කවන එකෙන් අදහස් කරන්නේ කවදා හරි මම නැති දවසක මම දන්නවා අක්ක මල්ලිව බලනවා නංගි අයියාව බලනවා ඒ තැනට එන්නේ බැඳීම තියාගන්න ඕනේ ඒගොල්ලන්ගේ ඒ බැඳීම තියන්න නම් මං කොයි වෙලෙත් ඒගොල්ලෝ එකට දාන්න මම කිව්වොත් අක්ක දැන් 20 අක්කට වැඩක් යන්න වාගේ වැඩ කරගන්න නංගි යන්න වාගේ වැඩ කරගන්න මල්ලි වාගේ වැඩ කරගන්න කියලා වෙන් කරොත් අපිට ඕක කරන්න බෑ ඩිස්ටර්බ් වෙයි ඔව් ඩිස්ටර්බ් වෙන්න පුළුවන් මගේ අක්කේ ඇත්තටම ගොඩාක් පේෂන්ස් අක්ක හරිම පේෂන්ස් අක්ක මට උදව්වට මට කව මට ඒකම ගෙදර අපිට එහෙම ලොකු උදව්වට කියලා කෙනෙක් නැහැ එතකොට මට මොකක් හරි වැඩක් කරනනම් අක්කි තමයි බලන්නේ ඒ වගේ ඒගොල්ලන් ඒගොල්ලන්ගේ වැඩ කරන්නේ ප්ලේ කරනවා නම් එකට ටීවී එක බලනවා නම් එකට ලැප්ටොප් එකේ මොන හරි බලනවා නම් එකට ඒ හැමදේම එකට බලන්නේ දැන් මේ ඊළඟ කාරණේ පුතාට වඩා පුංචි දුව අවුරුදු කීයක් බාලයිද එයා අවුරුදු 3ක් බාලයි 3ක් බාලයි එතකොට මේ පුතා මාස 6 දී දැනගන්නවා ඩවුන් සින්ඩ්‍රෝම් කියලා. එතකොට තව දරුවෙක් හදද්දී හිතෙන් හිතුණද ඔබට ඒ වගේ ලක්ෂණ අනෙක් දරුවටත්
වෙන්න පුළුවන් කියලා සමහරට ජානමය ලක්ෂණ කියලාත් සමහරු කියනවනේ අනිත් එක අම්මගේ වයසත් බලපානවා කියලා කියනවා මගේ පුතා ලැබෙද්දි මගෙන් අහව වයස කීයද කියලා එතකොට මට යාව ලැබෙනකොට අවුරුදු 34 එතකොට මං මට කිව්වා බබෙක් හදන්න එපා ආයේ හැබැයි මම ඒ මම ඒක ගත්තා මම ගොඩක් කියෙව්වා පිට රටවල හැමෝම තියෙන ඊළඟ බබාගෙන් තමයි මේ බබා හැදෙන්නේ ඒ කන්සෙප්ට් එක හරි ඊට පස්සේ මම හස්බන්ඩ් එක්ක කතා කරලා දැන් අක්කි ලොකුයි අක්කි බලාගෙන මල්ලීට හැදෙන්න බෑ අපිට තව පොඩි කෙනෙක් ඉන්න ඕන එයාව බලාගෙන මෙයා හැදෙන්න ඇත්තට මේක හරි සාර්ථකයි මම දන්න ගොඩ දෙනෙකුට මම ඉස්සෙල්ලාම කියන්නේ ඒක බබෙක් ඉන්නව නම් පුළුවන් නම් තව බබෙක් ඉක්මනට හදන්න එහෙම කියලා අහපු නැති අය අද දුක් වෙන තැනුත් තියෙනවා ටීචර් කියපු වෙලාවෙම හැදුණා නම් හොඳයි කියලා හිතෙනවා තව අමාරුවෙන් කියනවා තියෙන ප්‍රශ්නත් එක අමාරුයි මිස් හදන්න ඒත් හදලා ඊළඟ බබාගෙන් මෙයාගේ ඩෙවලොප්මන්ට් එක දැක්කම ඒගොල්ලෝ ඇත්තටම මේ මගේ යවටින් ඕන කෙනෙකුට මම ඒක කියනවා ඒ රිස්ක් එක ගන්න එහෙම වෙන්නේ නැහැ වෙන වෙන වෙලාවල් නැති වෙන්නේ නැහැ අපේ තියෙන මේ සාමාන්‍ය මම දන්නේ වෛද්‍ය වශයෙන් හැබැයි මට එහෙමුන්නේ නැහැ මං කියන්නේ හිතේ ශක්තියත් එක්ක අපිට ඒක කරගන්න දැන් මේ බබා මම මේතනට හැදුවනම් ඊළඟ දරුව එහෙමුණත් මං හදනවා මම අතහරින්නේ නැහැ ඒක මම කියන්නේ ඇක්සෙප්ට් කරන්න ඒක තමයි ඒ දරුවා පුංචි දරුවා දිහා බලාගෙන ඩවුන් සින්ඩ්‍රෝම් ලක්ෂණ සහිත දරුවා ගොඩ නැගෙනවා ඒ අම්මට ආත්ම විශ්වාසය තියෙනවා සමාජයේ මූ කරන විදිය දරුවව උදකලා කරලා තියනවාද පැත්තකට කරලා තියනවා සාමාන්‍ය තත්ත්වය ඇතුලේ තියනවාද කියලා. ඒ සියල්ල ඇතුලේ අද වෙන විට සාමාන්‍ය දරුවෙක් වගේ වැඩ කරන්න පුළුවන් වටපිටාවක් හදලා තියෙනවා. අද මේ කතාව අපි ගොඩනැගුවේ ලෝක ඩවුන් සින්ඩ්‍රෝම් දිනය ඩවුන් සින්ඩ්‍රෝම් ලක්ෂණ සහිත දරුවන්ව සමාජයේ ස්ථානගත කරන්න ඕනේ කොහොමද කියලා ඒ අම්මා ප්‍රායෝගිකව අපිට කිව්වා. තව වසර ගණනකින් අපිට ඒ දරුවත් සාමාන්‍ය තලයේ වැඩ කරනවා මීටත් වඩා හොඳට දකින්න පුළුවන්කම ලැබේවි. කොමුදු අඹගාවත්ත මහත්මිය බොහොම සූතියි. දරුවාත් එක්ක ගෙවිලා තමන්ගේ අත්දැකීම රටට කිව්වට තව කෙනෙක් ඒකෙන් පාඩමක් ඉගෙන ගනීවි. බොහොම ස්තුතියි ඔබට. ආයිබෝවන්.